මේ වීඩියෝ එක 2023 රිවිෂන් දරුවන් වෙනුවෙන්. අද තමයි පුතේ ඔයාලගේ ඊවිනින් බූස්ටර්ස් වල 50 වෙනි දවස. මොකද්ද මේ ඊවිනින් බූස්ටර් 50 කතාව? මොකද්ද මේ ඊවිනින් බූස්ටර්? වැඩ කල් දා ගන්න නැතුව පුතේ හරියට වැඩේට සෙට් වෙන්න අයිබෝවන් දයාබරදු වේ පුතේ. ඉතින් ඔන්න මේ වීඩියෝ එක 2023 රිවිෂන් දරුවන් වෙනුවෙන්. අද 2023 රිවිෂන් ඔයාලට ගොඩක් වැදගත් දවසක්. එහෙම වැදගත් දවසක් කියලා කියන්නට හේතුව අද තමයි පුතේ ඔයාලගේ ඊවිනින් බූස්ටර්ස් වල 50 වෙනි දවස. හරි. ඉතින් ඊවිනින් බූස්ටර්ස් 50ක් කියලා කියන්නේ දවස් කීයක්ද? දවස් 50ක්. ප්‍රශ්න කීයක්ද? පුතේ මං හිතන්නේ මේ ටික අපේ ගණන් හදලා බැලුවොත් සාමාන්‍යයෙන් ප්‍රශ්න අවම වශයෙන් 500ක්වත්. හරි. කොහොමත් ප්‍රශ්න 400කට වඩා වැඩි වෙච්ච 600ක් විතර වගේවත් අතර වෙච්ච ප්‍රශ්න ප්‍රමාණයක් පුතේ ඔයාලා මේ විදිහ ඊවිනින් බූස්ටර්ස් හරහා සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ ටික කිසිම ගැටලුවකින් තොරව පුතේ අඛණ්ඩව වැඩ කටයුතු කරගෙන ගියා නම් ඔබ මාර තෘප්තිමත් ඒ වගේම ඔබ විශේෂ පැත්තෙනොත් මේ වෙද්දි ඉතාම හොඳ සාර්ථකත්වයක ඇති. ඉතින් මේ ඊවිනින් බූස්ටර් 50 වෙනි දවසත් එක්ක මම මේ විශේෂ උදව්වක් ඔයාලා වෙනුවෙන් කරන්නට ඔයාලගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් දක්වන්නට තමයි අතර මේ වීඩියෝ එක කරේ. හරි. එහෙමනම් දුවේ පුතේ මෙන්න මේකයි සිද්ධිය. මම මෙහෙම කියන්නම්කෝ. පුතේ පොඩ්ඩක් අපි ඒ කතාව කියන්නට කලින් මේකේ වටපිටාව ගැන කතා කරමු. ඉතින් ඔබ දන්නව ඇති ඉස්සර මම කෑගල්ල කුරුණෑගල නුවර කියන නගර තුනේම රිවිෂන්ස් කරා. නමුත් අපි ගිය අවුරුද්දේ කොවිඩ් වලින් පස්සේ රිවිෂන් ආරම්භ කරද්දී මම ෆිසිකලි රිවිෂන් ආරම්භ කරේ කෑගල්ලේ විතරයි. ඒක ඔන්න දැන් මේ අවුරුද්ද වෙද්දී අපි මහනුවර විතරක් රිවිෂන් පන්තියක් ෆිසිකලි කරනවා. ඇයි සර් දැන් එක නගරයක විතරක් රිවිෂන් කරන්න කියලා ඔයාලා සමහර වෙලාවට අහන්න පුළුවන්. පුතේ මම හිතට එකඟව වැඩක් ආරම්භ කරොත් මගේ හිතට සැටිස් විදිහට මගේ හිතට දැනෙන විදිහට අංග සම්පූර්ණව වැඩක් කරන්නට පුරුදු වෙලා ඉන්නේ. ඉතින් පුතේ ඔයා දන්නවනේ මං ආයේ ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් අපි තියරි පන්තියක් අවුරුදු දෙකමාරක් කරන දේ රිවිෂන් පන්තියකින් මාස කීපයක් ඇතුළත කරලා ඉවර කරනවා. ඉතින් එහෙම කරද්දී රිවිෂන් පන්තියකින් සිලබස් එක නාම මාත්‍රිකව නැතුව හොඳින් වැඩ කටයුතු ඉවර කරන්නට නම් මම විශ්වාස කරන දේ තමයි සාමාන්‍යයෙන් පුතේ 7 ඉඳන් 4:00 හමාරවත් වෙනකන් ටිකක් මහන්සි වෙලා වැඩ කරන්නට අවශ්‍යයි කියන එක. ඉතින් දැනට ඔබ දන්නවා අපි රිවිෂන් එක 4 පටන් ගන්නවා. 4:00 වෙනකන් රිවිෂන් එක අපි දිගටම කරගෙන යනවා. සනුද දවසට අපි පේපර් ක්ලාස් එකක් වෙනම කරනවා. පුතේ මම විශ්වාස කරන දේ තමයි මම සමහර ලාවට ෆිසිකලි නගර කීපයක රිවිෂන් කරා නම් හරි මෙච්චර වැඩ කටයුත්තක් අපිට කරන්නට හැකියාව ලැබෙන්නේ නැති වෙයි කියලා. මොකද වෙහෙස කියන එකත් අපි සලකන්නට අවශ්‍යයිනේ. මොකද අපි ඒත් එකම තියරි පන්තිත් කරගෙන යනවනේ පුතේ වෙනස් දවස්වල. ඉතින් අන්න ඕක නිසා මට හිතට එකඟව මම සාමාන්‍යයෙන් අවංක විදිහට මට කරන්න පුළුවන් උපරිමේ වැඩ කරන මිනිස්සෙක්. ඉතින් මට ඒ විදිහට ඔයාලට උපරිමේ දෙන්න පුළුවන් කියලා මම හිතුවේ සතිය දවස් ගාණක් නෙමෙයි එක දවසක්. අනේ වෙනුවෙන් තමයි පුතේ මම එක රිවිෂන් එකක් කරන්නේ. ඉතින් ඒ රිවිෂන් එක ඔබ දන්නවා. ඔබට ගෙදර ඉඳන් ලයිව් සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම රෙකෝඩින් සරහා ඉවින්ස් එකත් එක්ක බලන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක ඔන්න පුතේ දැන් අපි මාස 3කට ආසන්න කාලයක් පුතේ මේ වැඩ කටයුත්ත ලස්සනට කෙරීගෙන යනවා. දරුවන්ගේ කමෙන්ට්ස් වලින් දරුවන්ගේ ප්‍රතිචාර වලින් අපිට තේරෙනවා මේ වැඩ කටයුත්තෙන් ඔබ නියම ප්‍රයෝජනයක් ලබා ගන්නවා. හරි. ඒත් එක්කම මේ වෙද්දි මේ ටයිම් ෆ්‍රේම් එකේදී අපි කරලා තියෙන පාඩම් මොනවද කියලා අපි චුට්ටක් මතක් කරොත් අපි දැන් ඔන්න යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණයෙන්ම අවසానයි. යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණයෙන්ම අවසන් කරලා ඊට අමතරව සනුද අමතර පන්තිවලදී අපි දුස්රාවිතාවය අවසන් කරලා ඒ වගේම ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදී ඒකේ තියරි කොටසකුත් පුතේ හරි සම්පූර්ණයෙන්ම වගේ අවසන් කරලා තියෙන්නේ. ඒකෙත් දැන් අපිට ගණන් හදන්න තමයි තියෙන්නේ.
ඉතින් මම හිතනවා මේ පහුගිය මාස 3 බොහෝම ඉෆෙක්ටිව් විදිහට පුතේ ගෙවිලා ගියපු කාලයක්. මොකද සමහර දරුවන්ගේ ප්‍රතිචාර අපිට හම්බ වුණා. සමහර දරුවෝ කියනවා සර් ජීවිතේ ෆස්ට් ටයිම් තමයි මේවා ඉස්සරෝම ඉගෙන ගන්න. සමහර දරුවෝ කියනවා සර් පහුගිය අවුරුදු දෙකකටම දෙකහමාරකටම කරාට වඩා වැඩි ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් ෆිසික්ස් වෙනුවෙන් මේ මාස දෙකේදී එහෙම නැත්නම් මේ මාස 3ේදී කරා කියන එක. හරි, ඒ වගේම සමහර දරුවෝ කියනවා පළවෙනි වතාවේ මේ දේවල් කිසිම තේරුමක් නැතුව කටපාඩම් කරා. දැන් තමයි මෙතන හරි අවබෝධයෙන් කරන්න කියන එක. ඉතින් ඒ තියෙන කමෙන්ට්ස්ත් එක්ක පුතේ අපි බොහොම උනන්දුවෙන් බොහොම සාර්ථකව බොහොම ආසාවෙන් මේ වැඩපිළිවෙල ලස්සනට අරගෙන යනවා. ඒත් එක්කම තමයි අපේ ෆුල් පේපර් ක්ලාස් එක ලංකාව පුරා ගොඩාක් දරුවෝ ඒ කියන්නේ තමන්ට විෂය පුළුවන් කියලා බොරුවට සැනසීමකටපත් වෙන්න අවශ්‍ය දරුවෝ නෙවෙයි. පුතේ සැනසීමකටපත් වෙලා විභාගේ ප්‍රතිඵල එන දවසට දුක් වෙන එක හෝ එහෙම නැත්නම් පුතේ විභාග ශාලාවෙන් එළියට අඬාගෙන එන පිරිස අතරට ළමයි එකතු කරන එක නෙමෙයි පුතේ මගේ බලාපොරොත්තුව. මගේ බලාපොරොත්තුව පුළුවන් තරම් ඔයාලට අදාළ විෂය ගැඹුර පෙන්වන එක මිසක් උඩින් පල්ලෙන් අතගාලා ඔයාලට විෂය පුළුවන් කියලා පෙන්වලා හරි මාකට් කරන එක නෙමෙයි පුතේ. ඉතින් මේ වැඩ කටයුත්තේදී ඒ විදිහට අපි වැඩ කරලා හරි ලංකාවේ පුරාවටම පුතේ විවිධ පළාත්වල දරුවෝ පේපර් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා අපි වැඩි ලකුණු ලිස්ට් එකක් දානවා. ඉතින් ඒ වැඩ කටයුතුත් එක්ක ළමයින්ගේ උනන්දුව ළමයි අතර තියෙන තරඟේ තවත් තවත් වැඩි වෙනවා. හරිම සතුටුයි. ඉතින් පුතේ මම හිතනවා අපි පහුගිය කාලය තුළ පහුගිය මාස කීපය තුළ ඔන්න ඉතාමත් හොඳ වැඩ පිළිවෙලක් කරා. දැන් ඔන්න ඊළඟ සතියේ ඉඳන් අපි ආරම්භ කරනවා පුතේ ආලෝකයේ මාතෘකාව. ඉතින් ආලෝකයේ මාතෘකාව ඊට පස්සේ දෝලන තරංගවල අපේ දෝලන හා තරංග කොටස. හරි, එහෙම කරන ගමන් අපි ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට යනවා. දරුණි මම ඔයාලට පුංචි දෙයක් කියන්නම්. තවමත් සමහර වෙලාවට පේපර් මාකින් හරියටම ආරම්භ කරේ නැතත් ඔබ අනිවාර්යයෙන්ම තේරුම් ගන්න කවදා හෝ දවසක විභාගේ තියෙනවා ඔබ ආශිර්වාදයක් කරගන්න. එහෙම නැත්නම් මේ පේපර් මාකින් නැති එක ඔබේ ඒ ලෙවල් පාඩම් කරන එක තව ටිකක් කල් දාන්න, එහෙම නැත්නම් ඔයාගේ අර ගැම්ම නැති කරගන්න විදිහක් බවට පත් කරගන්න එපා. මම ඔබට කිව්වා ඔබේ ෆස්ට් අයි එකේ පේපර් එක ලියද්දී ඔබට ඇතිවෙච්ච මානසික වැටීම පොතක ලියාගන්න කියලා කිව්වා. දැන් අද මොකද වෙන්නේ? මේ හැඟීම් හොඳටම සම්පූර්ණයෙන්ම මමතකයි. දැන් ඔබ විශ්වාස කරනවා මේ පාර සමහර වෙලාවට ඔබට තියෙන MCQ 10යි MCQ 15යි. ඒනකොට ඔබ බලාපොරොත්තු වෙනවා මොනවා හරි ආකාරයකින් හරි ඔබට B එකක් එයි කියලා, C එකක් එයි කියලා, හරි S එකක් එයි කියලා. හරි, ඉතින් සරලව පුතේ තේරුම් අරගන්න, හරි සරලව තේරුම් ගන්න, වපුරන්න, වපුරු වෙලාවට අපිට පුළුවන් පුතේ අස්වැන්න නෙල දවසට සතුටෙන් අස්වැන්න නෙලා ගන්නට. ඉතින් ඒ වෙනුවෙන් ඔබ මහන්සි වෙන්න. හරි, මොකද්ද මේ ඉවිනිං බූස්ටර් 50 කතාව? මොකද්ද මේ ඉවිනිං බූස්ටර්ස්? දන්නේ නැති දරුවන්ට කියන්නේ. පුතේ ඉවිනිං බූස්ටර්ස් කියලා කියන්නේ ඔයාලා දන්නවා. දැන් අපි සතියේකට වැඩ කරන්නේ එක දවසයි. ඒ වැඩ කරන එක දවසේ කියන්නේ පුතේ මං කියන රිවිෂන් පන්තිය. ඊට අමතරව පේපර් ක්ලාස් එක සඳුදා දවසේ. ඊට අමතරව පුතේ ඔබ සරලව තේරුම් ගන්නකෝ රිවිෂන් ළමයාට සාමාන්‍යයෙන් පුතේ සතියේ දවස් 3ක් විතරනේ පන්ති තියෙන්නේ. පේපර් ක්ලාසුත් එක්ක උපරිම දවස් 4ක් තියෙයි. හරි, එතකොට ඔයාලට දවස් ගොඩාක් ගෙදරට වෙලා හරි ඔයාලගේ වැඩ කටයුත්ත පුතේ කරගෙන යන්නට හැකියාව තියෙනවා. ඔයාලා ෆ්‍රෙෂ් අය එකේදීත් මතකයිනේ නිකම් පන්ති ගියා ගුරුවරු කියන දේ අහගෙන හිටියා. ඒක උන්නාට ඊට වඩා වැදගත් වෙන්නේ පුතේ තනියෙන් වැඩ කරලා ගන්න දේවල් නේ පුතේ. ඔබ දන්නවා අපි රිවිෂන් පන්තියකදී සාමාන්‍යයෙන් පුතේ සතියකට එක මාතෘකාවක් අවසන් කරනවා. දැන් අපි ඊයේ දවසේ අවසන් කරා පුතේ තරල ගතිය මාතෘකාව. දැන් අපි ඊවිනිං බූස්ටර්ස් වලින් කරන්නේ ඒ සතියේ කරන ලද මාතෘකාවට අදාළව නිබන්ධනයේ තියෙන පාස් පේපර්ස් ගැටලු, ඒ වගේම නිබන්ධනයේ තියෙන අලුත් ගැටලු සාමාන්‍යයෙන් දවසකට පැයක විතර වගේ කාලයක්. හරි, දවසකට පැයක විතර වගේ කාලයක් ඔබට වීඩියෝස් මාර්ගයෙන් ලබා දෙනවා. හරි, වීඩියෝස් මාර්ගයෙන් ලබා දෙනවා. අන්නෝම තමයි පුතේ ඊවිනිං බූස්ටර්ස්. එතකොට සාමාන්‍යයෙන් අපි ඊවිනිං බූස්ටර්ස් වලදී දැන් එතකොට දැන් අපි දවස්සේ තරල ගතියනේ අවසන් කරේ පුතේ ඊයේ. එතකොට මේ සතිය පුරාවට ඔයාලට හම්බ වෙන්නේ පුතේ ඊවිනිං බූස්ටර්ස් වලින් තරල ගතිය ගැටලු.
එතකොට ඒකේ තියෙන වාසිය තමයි පුතේ සතියක් පුරාවට එක දිගට ඔබ තරල ගතිය ගණන් හදද්දී ඔබට තියෙන වාසිය තමයි මේ මාතෘකාව හොඳින් ඔබට මතක් කරගන්න හැකියාව ලැබෙනවා. හරි. ඉතින් දැන් ඉවිනින් බූස්ටර්ස් 50ක් මම හිතනවා පුතේ එක දිගට මේ ඉවිනින් බූස්ටර්ස් 50ම ඔබ බලලා ඉවර කරා නම් හරි එහෙම නැත්නම් ඒව අඩුපාඩු නැතුව මුල් ටික ඔක්කොම 49ම බැලුවා නම් පුතේ හරි ඔබට එකෙන් වෙනසක් වුණාද නැද්ද කියන එකත් මේ වීඩියෝ එකට පල්ලෙහැන් කමෙන්ට් කරන්න. හරි ඒක සමහර වෙලාවට පුතේ මම මේ ඉවිනින් බූස්ටර්ස් බලන්න ඕනේ නෑ කියලා හිතාගෙන ඉන්න කාට හරි උද්දීපනයක් වෙයි තමන් ට ඇති වෙච්ච වෙනස ගැන ඔබ සතහන් කරන සටහන. ඉතින් දුවේ පුතේ හරි දැන් මම මෙන්න මේ වගේ දෙයක් අද මට කියන්නේ ඊයේ රිවිෂන් එකේදී මගෙන් ඉල්ලනවා මෙන්න මෙහෙම කතාවක්. සර් ඉවිනින් බූස්ටර්ස් 50 තමයි හෙට. සර් මගේ අර බැරි වෙච්ච ඒ දේවල් ටිකක් තියෙනවා ඒ ටික ආවරණය කරගන්න මොකක් හරි වැඩපිළිවෙලක් හදලා දෙන්නකෝ. ඔව් පුතේ මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් ඉවිනින් බූස්ටර්ස් දාන්න පටන් ගත්තේ පෙබරවාරි මාසෙනේ. ඒ දාපු ඉවිනින් බූස්ටර්ස් සාමාන්‍යයෙන් අපි මාස 3ක් දක්වා ඔයාලට අවස්ථාව ලබා දෙන්න තමයි පුතේ බලාපොරොත්තු වෙලා හිටියේ. එතනින් පස්සේ එක්ස්පයර් කරන්න. තවත් සරලව කියනවා නම් අපි පෙබරවාරි 14 දාන්න පටන් ගත්ත ඉවිනින් බූස්ටර්ස් එක්ස්පයර් කරන්න හිතාගෙන හිටියේ මැයි 14 වෙනිදා. හරි. ඒක මං ඔන්න කල් දානවා ජූනි 14 වෙනකන්. හරි. ඉතින් මට කියන්න ඔයාලට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ඉවිනින් බූස්ටර්ස් ටික ඊළඟ වතාවේ ඉලවස් කරද්දි බලන්නත් පුළුවන්. මං ඉතින් ඒ මොකද්ද කියන්නේ කියලා තේරෙනවනේ නේද? එහෙමද නැත්නම් මෙන්න ඔයාලට තම අමතර කාලයක් දුන්න පුතේ මාසයක කාලයක්. ඒ කාලය තුළත පුළුවන් නම් ඉවිනින් බූස්ටර්ස් ටික බලන්න. හරි. එතකොට කිසිම එක්ස්පයර් වීමක් නැහැ. හරි ඔයාලට ඒ ඉවිනින් බූස්ටර්ස් ටික බලා ගන්න පුළුවන්. හරි. පුතේ මම මේක සමහර වෙලාවට චෙක් කරනවා වෙන්න පුළුවන් ෆිසිකල් පන්තියේදී චෙක් කරන්නේ නැහැ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔබ දන්නවා රිවිෂන් ළමයෙක්ගෙන් ඕවා චෙක් කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද රිවිෂන් ළමයා කියන්නේ පුතේ ඔබ දන්නවා විභාග දෙපාර්තමේන්තුවෙන් කොච්චර ඔයාට විභාගයේ මොකද්ද කියන එක පළවෙනි වතාවේදී පෙන්නලා දුන්නනේ. ඉතින් එතකොට ආය නැවත අපි බල බල ඔයාව උද්දීපනය කරන්න අවශ්‍ය නැහැ. ඔබට මොරාල් එක තියෙන්න ඕනේ පුතේ වැඩ කරන්න. හරි. දැන් පන්තියක පුතේ මොරාල් එක කියන එක අපි දවසකට සාමාන්‍යයෙන් පුතේ විනාඩි 10ක් 15ක් විතර අරගෙන අපි ඒක ලබා දෙනවා. ඒක ලබා දුන්නාන් පස්සේ ඒ සතියෙන් ඔබ ඒ එක දිගට වැඩ කරන්න ඕන. දැන් උදාහරණයක් විදිහට මොරාල් එකට පැයක් විතර අරගෙන ෆිසික්ස් වලට පැය භාගයක් විතර අරගෙන හරියන්නේ නැහැනේ නේද? හරි. ඉතින් ඔන්න ඕක ඔබ හරියට අවබෝධ කරගෙන පුතේ ඔබ හොඳට වැඩේ කරන්න ඕනේ. ඉතින් එහෙනම් ඔන්න හරි ඔබ හොඳට මතක තියාගන්න මේ පාර අනිවාර්යයෙන්ම පුතේ මේ මාසයක් මම ඔබට වැඩිපුර කල් දුන්නා. ඒක නිසා එතනින් දැන් ඔබේ පරණ ඊවිනින් බූස්ටර්ස් තියෙනවා නම් ඒ ඊවිනින් බූස්ටර්ස් ටික බලන්න. හරිද? මං කියන්නේ පෙබරවාරි මාසේ ඊවිනින් බූස්ටර්ස් ටික හරි අනිවාර්යයෙන්ම මේ දවස්වල ඒවා ටික බලන ගමන් ඒක හොඳට මතක තියාගන්න. පෙබරවාරි ඊවිනින් බූස්ටර්ස් ටික බලලා දැන් ඊවිනින් බූස්ටර්ස් බලන්න යන්න එපා. හරි. පෙබරවාරි ඊවිනින් බූස්ටර්ස් බලන ගමන් මේ දවස්වල වැඩ ටිකත් අනිවාර්යෙන් කරන්න. නැත්නම් ආපහු මේ වැඩ ටික ගොඩ ගහහිල්ලනේ. හරි. ඒ ටික පුතේ ඔබ හරියට කරන්න. ඉතින් ඔබ සරලවම කියනවා නම් මේ ඊවිනින් බූස්ටර්ස් අර වෙද්දි මේ එක මේ වෙද්දි ඔබ ගැටලු 500කටවත් වඩා අනිවාර්යෙන්ම කරලා තියෙනවා. ඒ වගේම අපි ටියුට් එකේ එදිනෙදා ගණන් හදනවා. හරි. ඒ වගේම හවස පේපර් එකේදී ගණන් හදනවා. සමුද දවසට ගණන් හදනවා. මං හිතන්නේ ඔයාලා ඉතා විශාල ගැටලු ප්‍රමාණයක් පුතේ මේ වෙද්දි කරලා තියෙනවා. ඒ වගේම මේ මෙහෙම ප්‍රශ්නකුත් අද දවසේ දරුවන්ගෙන් ආවා. සර් අපිට බැයිද මේ ඉවිනින් බූස්ටර්ස් ටික ලයිව් දාන්න? හරි. පුතේ ඇත්ත කතාව මට එහෙම කරන්න පුළුවන්. මම මුලින්ම එහෙම කරන්නත් හිතුවා. නමුත් මම අන්තිමේට පුතේ ඔයාලගේ පැත්තෙන් හිතලා ඒ වැඩේ නොකර ඉන්නට තීරණය කරා. දැන් උදාහරණයක් විදියට හිතන්නකෝ ඉවිනින් බූස්ටර්ස් වල එක දවසක් තියෙනවා කියලා ගණන් 10ක්. හරි. ඇත්තම කතාව පන්තියේ ළමයින්ගෙන් උපරිම 10%ක් ඉඳී එහෙම නැත්නම් 15%ක් ඉඳී හරි මේ ගණන් 10ටම අදාළ වීඩියෝස් බලන්න ඕනේ. හරි. සමහර වෙලාවට පුතේ තව 10%ක් ඉඳී හරි ගණන් බලන්න ඕනේ 2යි. හරි. සමහර වෙලාවට 30%ක් විතර ඉඳී ගණන් බලන්න ඕනේ 5යි. හිතන්නකො පුතේ මේ ගණන් 10
ඔක්කොම මම ලයිව්දාගෙන යන්න ගියොත් මොකක්ද සිද්ධ වෙන සිද්ධිය ඊවිනිම් බූස්ටර්ස් බලන 100%ම දිගටම එක දිගටම කට ඇරගෙන පුතේ මුළු වීඩියෝ එක පුරාවටම බලාගෙන ඉන්න වෙනවා. මෙයා මේ ප්‍රශ්න දෙකක් වෙනුවෙන් පුතේ අර පැයක් විතර වගේ එයාගේ වෙලාව නාස්ති කරගන්නවා. හරි ඒක නිසා ඒකයි මම රෙකෝඩින් සිදිහට දාන්නේ පුතේ. එතකොට තමන්ට බැරි ප්‍රශ්න ටික මොනවද කියලා සිලෙක්ට් කරගත්තා. ඒ ටික ඔබ හොඳට බැලුවා. අනිත් ප්‍රශ්න ටික දැන් තමන්ට හොඳට පුළුවන් ප්‍රශ්න වුණත් මම ඔබට කියලා තියෙනවා පුළුවන් ප්‍රශ්න ටික බලාගෙන යන්න කියලා තමයි මම ඔබට කියලා තියෙන්නේ. තවත් සරලව කියනවනම් ස්පීඩ් එක ගොඩක් වැඩි කරලා බලන්නයි කියලා තියෙන්නේ. හේතුව මොකද්ද? එතනදී තව අමතර දේවල් අපි ඔය ගණන් වවන් කරනවනේ. වවන් කණේවා කරගන්න පුළුවන්ද කියන එක ඒවත් බලන්න තමයි පුතේ. හරි මම මේක මේ ඔයාලට ඉක්මනට බලා ගන්න කියලා තියෙන්නේ. එතන ඒක නිසා මම ඇත්තට මේ ඊවිනිං බූස්ටර්ස් ටික වේගෙන් කිරීම මගින් බලාපොරොත්තු වෙන්නේ. හරි වේගෙන් කිරීම මගින් බලාපොරොත්තු වෙන්නේ පුතේ සරලවම කියනවා නම් ඔයාලට හරි මේ විදිහට රෙකෝඩින්ග්ස් වලින් පුතේ වේගෙන් බලාගෙන යන්න අවස්ථාව ලබා දෙන එක තමයි මම මේ පුතේ මේකෙන් කරන්නේ. තේරුණා නේද පුතේ කතාව? එහෙම නැතුව ලයිව් මම ඔයාලට ලයිව් කරා නම් හෝ රෙකෝඩින් එකක් ලයිව් ටෙලිකාස්ට් කරා නම් වෙන්නේ ඔබට මේ ඊවිනිං බූස්ටර් වල ප්‍රශ්න 10 වෙනුවෙන් පැයක් එකමාරක් පුතේ නාස්ති කරන්න වෙනවා. අනික සමහර වෙලාවට ලයිව් කරා නම් ඉතින් මොනක් හරි කරන්ට් එකේ ඉෂුව එකක්. එහෙම නැත්නම් මොනයම් හෝ ටෙක්නිකල් ඉෂුව එකක්. එතකොට ඔබේ වෙලාවත් ඒකට නාස්ති වෙනවනේ. හරි ඒක නිසා ඔබට කැමැති වෙලාවක හරි ඔබට අමාරු වෙලාවක හරි ඔබට දැන් අමාරු වෙලාවක් කියන එක මම අදහස් කරේ පුතේ හරි මෙතනදී ඔබට කරන්න තියෙන්නේ මම ඩිස්කස් කරන දේවල් බලන එකනේ. ඒක නිසා ඒකට ඔබට ලොකුවට හරි රිලැක්ස් එකේ ඉන්න වෙලාවක් අවශ්‍ය නැහැ. හරි ඔබට අමාරු වෙලාවක් බලලා ඒක හරි ඒ කියන්නේ ඔබට අවශ්‍ය වෙලාවකට පුතේ දවසේ කැමැති වෙලාවකට මේ ඊවිනිං බූස්ටර්ස් එක බලන්න පුළුවන්. හරි ඒත් එක්කම පුතේ දැන් අපි 2024 දරුවන් වෙනුවෙන් හරි අපි කරන්න මේ දවස්වල කරනවා පුතේ ක්විස් එකක්. දවසකට MCQ 5ක්. හිතෙන් හදන MCQ 5ක් පුතේ දවසකට MCQ 5 ගානේ කරගෙන යනවා. දැන් අපි කාලාන්තරයක් තිස්සේ කරගෙන යනවා. ඔයාලගේ අවශ්‍යතාවය සඳහන් කරන්න ක්විස් එක අවශ්‍යද නැද්ද කියලා. දැන් අපි යාන්ත්‍ර විද්‍යාවත් ඉවර වෙන නිසා යාන්ත්‍ර විද්‍යාව නැවත මතක් කරන්න දවසකට MCQ 5ක්. ඒවා මේ මේන ලිග දිගට ලියන පත ගණන් නෙමෙයි පුතේ. හරි හිතෙන් හදන්න පුළුවන් කෙටි ක්‍රම සහිත හරි MCQ 5 ගානේ දිනපතා ඕනෙනම් ක්විස් එකක් ආරම්භ කරන්න පුළුවන්. 2024 දරුවන්ට කරනවා වගේ. ඒක ඔයාලගේ ප්‍රතිචාරත් එක්ක අපි කරගෙන යන්නම්. හරි. එතකොට පුතේ එහෙමනම් අපි ඊළඟ සතියේ නම් ආලෝකේ මාතෘකාවත් එක්ක කතා බහ කරනවා. ඒ වගේම සඳු දවසට අපි අවසාන වෙනවනේ දැන් පුතේ යාන්ත්‍ර විද්‍යාවේ මේ අපේ ගුරුත්වාකර්ෂණ පාඩම. එතනින් පස්සේ අපි ආරම්භ කරන බලාපොරොත්තු වෙනවා ප්‍රත්‍යසතාවයේ පාඩම සහ පෘෂ්ටිකාතතිය පාඩම එතනින් පසුවත්. හරි එමුනම් පේපර්සුත් එක්කත් සම්බන්ධ වෙන පේපර්ස් කිව්වම අපේ සමුද පේපර් එකක් තියෙනවා. ඒ වගේම මඟහරුවද හවසට පේපර් එකක් තියෙනවා. ඒ කියන්නේ සතියේට පුතේ පේපර්ස් දෙකක් ඔයාලට සෙට් වෙනවා. ඒ පේපර්සුත් එක්කත් පුළුවන් තරම් පුතේ හරියට වැඩ කරන්න මම කොච්චර වැඩ කරත් පුතේ වැඩේ තියෙනවා. ඔයා අතේ ඔයා හොඳට මහන්සි වෙලා අනිවාර්යයෙන්ම වැඩ කරන්න. හරි එමුනම් පුතේ අද දවසේ මම නවතින්නම්. එමුනම් ඔයාලා හොඳින් වැඩ කරන්න. ඔන්න ඊවිනිං බූස්ටර් 100 වෙද්දි 50 ඉඳන් 100 වෙනකන් හරි එකම ඊවිනිං බූස්ටර් එකක්වත් අතාරින්න නැතුව බලපු අය හරි කවුද කියලා අහද්දි මම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දානවා කියන බලාපොරොත්තුවෙන් දානවා කියන මොරල් එකෙන් වැඩ කල් දාගන්න නැතුව පුතේ හරියට වැඩේට සෙට් වෙන්න. එමනම් ආයු බෝවන්.